සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ලෝකේ කොහේ හිටියත් ඔයගොල්ලෝ ළඟටම වීඩියෝ එකක් ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දවස්වල ආර්ථික වියදම අපි හැමෝටම තදින් දැනෙන දෙයක්. ඉතින් ඔයත් කැමති නැද්ද කරන ජොබ් එකට අමතරව ඔයා නාස්ති කරන පෑය වලින් දවසට එක පෑයක් විතරක් වියදම් කරලා සත පහක්වත් වියදම් නොකර මාසෙකට රුපියල් 50000ක් විතර හොයාගන්න. මොකද නැත්තේ අපි හැමෝම කැමතිනේ. ලංකාවේ කොල්ල කෙල්ලෝ තාමත් වැඩි ඇවිල්ලා නැති. ඒත් ලෝකේ ගොඩක් තරුණයෝ part time job එකක් විදියට කරන්නේ e-money වලින් සල්ලි හොයන එක. ඉතින් මේකෙනුත් අපිට කරන්න ලේසිම ලංකාවේ ජනප්‍රියම මාධ්‍යය තමයි YouTube කියලා කියන්නේ. කොහොමද අපි කටහඬින් සල්ලි හොයන්නේ? YouTube එකෙන් අපිට සල්ලි හම්බෙන විදිය දැනටමත් ඔයාලා දන්නවා. තමන්ගේ දැඩි කැපවීමත් එක්ක YouTube එක තුලින් ගොඩ නැගිලා අද මහා පරිමාණයේ brand තත්ත්වයට ගොඩ නැගුණු පුද්ගලයන් ලෝකයේ තුල වගේම ලංකාව තුලත් ඉන්නවා. ඒත් ඔයා කරන ජොබ් එකත් එක්ක ඔයාට සම්පූර්ණම කාලය මේකට යොදවන්න බැරුව ඇති. ඒ වගේම වයස. වයස ගැන නම් හිතන්නම එපා. ඔයාට අවශ්‍ය වෙන්නේ දවසේ පැය 24න් එක පැයක් මේ දෙයට යෙදවීම විතරයි. හැබැයි මේ පැය ඇතුළත ඔයාගේ සම්පූර්ණ අවධානය මේ දෙයට තියාගන්නත් අමතක කරන්න එපා. හරි, මොන දේ කරන්නත් මුලින්ම YouTube channel එකක් හදාගන්න ඕනනේ. ඒක හදන විදිය ගැන වීඩියෝස් ඕන තරම් YouTube එකෙම ඔයාලට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වැඩිපුරම කැමති, එහෙම නැත්නම් ඔයා වැඩිපුරම දක්ෂ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. උදාහරණයක් විදියට ක්‍රීඩා, විද්‍යාව, ඉතිහාසය, දේශපාලනය. අපේ රටේ තියෙන නිදහස වැඩිකම නිසාම ඒ ගැන කතා කරද්දි පොඩ්ඩක් බලාගෙන. ඒ වගේම ලෝකයේ තියෙන විවිධ තොරතුරු ගැන. මොකද ගොඩක් මිනිස්සු කැමති නොදන්න දේවල් දැනගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න. ෂෝට් ඇන්ඩ් ස්වීට්. මොකද ගොඩක් අය කැමති නැහැ වැඩි ඇදෙන වීඩියෝස් වලට. හැබැයි ඔයා ලියන දේ නිර්මාණාත්මක වෙන තරමට ඔයාට ලැබෙන ඇට්‍රැක්ෂන් එක වැඩි වෙනවා. හැමෝම කැමති එකම දේ වුණත් වෙනස් විදියට අහන්න. ඉතින් හිතලා ලියන එක මුලින්ම අමාරුයි වගේ නම් ඔයාට උදව් කරන්නම බලාගෙන AI යාළුවෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමෙයි, ChatGPT. ඔයාට තියෙන අදාළ දේ ගැන ලස්සන ස්ක්‍රිප්ට් එකක් ලියලා දෙන්න කියලා කියන්න විතරයි. හැබැයි ඒක ඩෙකරේෂන් කරගන්න එක ඔයාට බාරයි. ඊට පස්සේ තමයි ටිකක් අමාරු වගේම වරදින දේ තියෙන්නේ. ඔයා ලියපු දේ මයික් එකක් අරන් රෙකෝඩ් කරන එක. බය වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ ඔයා වීඩියෝස් පහක් විතර කරද්දී ඔයාට ඒක දැනෙන එකක්වත් නැති වෙයි. තියෙන කටහඬත් එක්ක ඔයා ඔයාටම ආවේනික ටෝන් එකක් හදාගන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට වීඩියෝ එක හදාගන්න. වීඩියෝ එඩිටර්ස්ලට ලොකු ගණන් දෙන්න ඕනේ නැහැ. මං වගේම ඔයාලටත් පුළුවන් මේ වගේ පොඩි දේවල් ක්වොලිටි එකට ෆෝන් එකෙම හදාගන්න. ඒකට ඔයාලට උදව් වෙන හොඳ ඇප් දෙකක්ම තියෙනවා. InShot ඒ වගේම තමයි CapCut කියන ඇප්ලිකේෂන් දෙක. ඉතින් මේ ගැන හොඳට ඉගෙන ගන්න හොඳ YouTube channel එකක නමකුත් මම පහලින් දාගෙන යන්න. ඊළඟට එන ප්‍රශ්නේ තමයි copyright free videos හොයන එක. බය වෙන්න එපා. ඉතින් ඒකට ඔයාලට උදව් කරන්නම බලන් ඉන්න වෙබ්සයිට් එක තමයි Pixabay කියන වෙබ්සයිට් එක. අවශ්‍ය කරන හැමදේම ෆ්‍රී නැති වුණත් මගේ videos වලට භාවිතා කරන හැම video එකක්ම මම ගන්නෙ මේ වෙබ්සයිට් එකෙන්. මේ සයිට් එකෙන් ඔයාලගේ video එකට ගැලපෙන theme music එකක් තෝරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි හැම දෙයක්ම රඳාපවතින්නේ ඔයාගේ නිර්මාණශීලීත්වය මත කියන එකත් මතක තියාගන්න. විශ්ම ලෝකය, නොදුටු ලෝකය, වටපිට, විශ්ව ගවේෂක කටහඬ විතරක් පාවිච්චි කරලා මාසෙකට රුපියල් ලක්ෂ ගාණක් වෙන YouTube channel කිහිපයක නම් තමයි මේ තියෙන්නේ. Social Blade පැත්තට ගියොත් ඔයාලටම පුළුවන් මෙයාලගේ මාසික ආදායම ගැන දල අදහසක් ගන්න. තව දෙයක්, පැලේක පළදා වෙන කාලයක් යනවා වගේ ඔයා දාන එක වීඩියෝ එකකින් ඔයාට සාර්ථක වෙන්න බැරි වෙයි. චාලට් මල්ලි YouTube channel එක වගේ මල්ටි ක්‍රියේටිවිටි එකක් තියෙනවා නම් ඒක කරන්න බැරි කමකුත් නැහැ. ඒත් උත්සාහය අතාරින්න එපා. කරන දේ හරියට ඒක අරමුණකින් කරන්න. ඔයා නොහිතන වෙලාවක ඔයාගේ වීඩියෝස් ට්‍රෙන්ඩින් වෙලා තියෙන්න පුළුවන්. අනික නිකන් නාස්ති කරන පෑවලින් එක පෑයක් අනාගතේ වෙනුවෙන් යෙදෙව්වා කියලා ඔයාට පාඩු වෙන්න දෙකුත් නැහැනේ. හරි, අද ඉඳන් e-money වලින් සල්ලි හොයන්න ලෑස්ති වෙන ඔයාලා හැමෝටම සුභපැතුම්. ඒ වගේම මේ දේවල් ගැන මොනවාම හරි වැඩිදුර දෙයක් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන් යන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුභ දවසක්. මම දනිදු සජීවන.